ආයු වැඩේවා ඔබ නිදුක් වේවා නිරෝගී වේවා මාටින් ලූතර් කිං කියනවා ඔබේ මෙහෙවර ඔබේ රාජකාරිය මිදුල අතුගානක නම් පාර අතුගානක නම් පාර සුද්ධ කරන එක නම් ඒක හරියට මයිකල් ආන්ජිලෝ කැටයමක් නිර්මාණය කරන වගේ කරන්න ඒ විතරක් නෙවෙයි බේතෝවන් සංගීත කණ්ඩායක් නිර්මාණය කරන වගේ කරන්න ෂේක්ස්පියර් කවියක් නිර්මාණය කරන වගේ කරන්න එතකොට මිහිපත් දෙවඟනගේ මිහිකත දෙවඟනගේ නියෝජිතයෝ ඒ වගේම සුර දූතයෝ එතන නතර වෙලා කියයි මෙන්න ලෝකේ විශිෂ්ටතම බිම අමදින්න මෙතන ඉන්නවා කියලා. ඔබේ මෙහෙවර මොකක් වුණත් ඒක හරියට කරන්න කියන එක තමයි මාටින් ලූතර් කිං කියන්නේ. ඒ මෙහෙවර සමාජලාවට රාජකාරී සීමාවෙන් ඉක්මවා යනවා, ඔබට යනවා. අද තැපැල් ඡන්දය භාවිත කරන දෙවන දවස ඔබේ මෙහෙවර ඔබේ රාජකාරියෙන් එපිටට යනවා. වගකීමෙන් ඔබ රටගෙන හිතන බව අපට විශ්වාසයි. අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම් ජූලි මාසේ 14 වෙනිදා අද අඟහරුවාද දවසේ ජාතික පුවත්පත් වල ප්‍රධාන සිරස්සල ගිනෙන සූදානම් ආදිවිදි ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයබන් ප්‍රසාද්. අයබෝ. ඔව්. අපි කොරෝනා පිළිබඳව පුවත් වලින් පටන් ගනිමු. බොහෝ දිනකට කෘතුහලය සහ ප්‍රශ්න තියෙන මේ පිළිබඳවනේ අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව දෙවැනි පිටුවේ වාර්තා කරනවා. 2644 දිනක් වාර්තා වෙන බව. සුවවෙච්ච සංඛ්‍යාව 1981යි. මියගිය ගණන 11යි. ඊයේ හමුණු රෝගීන් ගණන 25යි කියලා වාර්තා වෙනවා. අපිට යුද හමුදාපතිතුමාව සම්බන්ධ කරගත්තයින් පස්සේ මේ තත්ත්වයේ වර්ධනයක් වෙනවාද කියන එක දැනගන්න පුළුවන් වෙයි. කොහොම නත් ලොව පුරා කොවිඩ් රෝගීන් ගණන 1,31,14,858ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 572,908යි. ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලය ඉන්දියාව සහ රුසියාව තමයි ආසාදිතයන්ගේ ලයිස්තුවේ මුල් අංක 4 ඉන්නේ. විශේෂයෙන්ම ගත්තාම පහුගිය දවසේදී වාර්තාවේදී ඊයේ දවසේදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියා මෙතෙක් දිනකට වාර්තා වුණු වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙන්නේ පෙරේද දවසේදී. දැන් මේ රැල්ල මර්ධනය කරගන්න ටිකක් අපහසු මට්ටමට ඇවිත් තියෙනවා කියලා ඇමරිකා එක්සත් ජනපදය සහ විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල් වගේම ආසියානු කලාපයේ ඉන්දියාව දිහා බැලුවම පේන්න තියෙනවා. ඒ වුණත් අපේක්ෂා සහගතව අපි ඉන්නවා මේක පාලනය කරගන්න පුළුවන් කියන තැන. පෙරේද දිනේ දිනුස ප්‍රමාණය කිව්ව 230,000ක්. ඔව්. පෙරේද දවසට මුළු ලෝකෙම අලුතෙන් ආසාදිත එක්කලා තියෙනවා. 230,000 එක දවසක් ඇතුළත මම හිතන්නේ දැන් එහෙම ගත්තම ලෝකෙ උච්චතම අවස්ථාව එතනද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් තවම කියන්නේ උච්චතම අවස්ථාවට ඇවිත් නැහැ කියලා. දැන් ඉන්දියාවේ වාර්තා වල තියෙන පෙරේදා 29,000ක් අරුතෙන් ආසායිතු. එතකොට අපි දන්නවා දැන් ලෝක තත්ත්වය. ඉතින් ලංකාව මේ ආකාරයෙන් හරි අපි අල්ලගෙන යන එක ගැන අපි සියලු දෙනාම සතුටු වෙන්න ඕන. මම හිතන්නේ ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. අපි කතා කරමු තවත් තියෙනවා ඒ ගැන තොරතුරු. ඔව් හොඳයි. අපිට වාර්තා කරන්න පුළුවන් අරුණ පුවත්පත කියනවා කන්දකඩුවේ කොයිඩ් පොකුර තංගල්ල මොනරාගල සහ රත්නපුරටත් ගිහින් කියලා. මේකත් එක්කම ඔබට යම් තැතිගන්මක් ඇති වෙයි. අපි යුද හමුදාපති ලුතෙනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්ව මහත්මයව උදේ පාන්දරින්ම දුරකථන විශ්ව සම්බන්ධ කරගන්නවා. ආයිබන් සුබෝදයසනක් යුද හමුදාපතිතුමනි. ආයිබන් සුබෝදයසනක්. ඔව් අපි කැමති දැනගන්න මේ වෙනකොට වාර්තා වෙන තත්ත්වය මොකක්ද කියලා කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන්. ඔව් ඊයේ දිනේදී වාර්තා වුණා දැන් කන්දකාඩු පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්බන්ධ වෙච්ච කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී 27ක් හැටියටයි වාර්තා වුණේ. එයින් 14 දෙනෙකුම උපදේශකයන් සහාය ආපු අයවලුන්, ඒත් එක්ක 11 දෙනෙකු එහි සිටින රැඳවියන්. ඉතාමතරව ඊයේ දෙදෙනෙක් වාර්තා වුණා රාජාංගනේ ප්‍රදේශය අරගෙන තිබෙන ඒ පවුල් වලින් තව දෙදෙනෙක් වාර්තා වුණා. ඉතින් ඒ අනුව තමයි 27ක් හැටියට කන්දකාඩුත් පිටරටවල වලින් පැමිණි අයවලුන් දෙදෙනෙක් මාලදිවයිනේ සිට පැමිණි 22 දෙනෙකුත් මේ ඇතුළුව ඊය දවසට 29 දෙනෙකු හැටියට ඔබ වෙනුවට වාර්තා වෙලා තිබ්බා. මේකයි එතන තිබෙන තත්ත්වය. ඉතින් මේ අනුව මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ සිටපු සියලුම සහ රැඳවියන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ අපි මේ වන විට අවසන් කරලා තිබෙනවා. ඒ අනුව තමයි වාර්තා ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව නිමාඩු ගොස් සිටපු අයවුන් සියලු දෙනාම නැවත කැඳවලා
ඕන් පුනරුත්ථාපනය කිරීමට අපි ඕන් නිරෝධායන කිරීමට අපි කටයුතු කළා තිබෙනවා ඒ අයවලුන් ගේ PCR පරීක්ෂණ බොහොමයක් අපි කරලා තියෙනවා අද දිනේ මම හිතන්නේ ඒ පරීක්ෂණත් අවසන් කර ගැනීමට හැකියාවක් ලැබෙයි ඊට අමතරව ඕන් දැක බලා ගැනීමට ආපු අයවලුන් සියලු දෙනාමත් අපි මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබෙනවා ඒත් එක්ක විටින් විට මේ ස්ථානයට පසුගිය කාලෙට පැමිණි උපදේශකයන් විසිටින් ලෙක්චරර්ස්ලා වගේ කට්ටියවත් අපි ගෙනල්ලා අපි මේ වෙන විට නිරෝධායන කළා මේ අපගේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ මේ සමාජයට යෑම වැළැක්වීම සඳහා මේ පුනරුත්ථාපන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අවශ්‍ය යටතේ තිබුණු මේ සියලු මයලුන් රැගෙන ඒමට අපි කටයුතු කළා තිබෙනවා අපි බලාපොරොත්තු වෙනවා මින් ඔක්කොමට කොයි ආසාදින්ලා නැහැ සුළු ප්‍රමාණයකට ආසාදින්ලා තිබෙනවා ඒ අනුව අපි මේ බව දන්නලා ඔවුන්ගේ පෞල්වල අයලුනුත් මේ වන විට නිරෝධායනයේ ලක් කිරීමට අපි කටයුතු කළා තිනවා ඒ ඔක්කොම හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ඇවිල්ලා තිබෙනවා ඔව් ඒ ඔබ මම අහගෙන කියනවා දැන් මේ ගම්වාසියක් සමහර නගරවාසියෙන් ඔව් සමහර ස්ථානවල මේකේ ප්‍රචාරය වීමේදී වැරදි ප්‍රචාරයක් අපි දකිනවා සමහර වෙලාවට ඇත්තක් තිබෙනවා විශේෂයෙන්ම සමහල්ලාට දැන් කන්දකාඩු ඇතුලේ ඉන්න නිමාඩු ගෙදර ආපු නැති පුද්ගලයෙක්ගේ නමක් අපිට අපි අදා දෙනවා මෙහෙම ආසාදනය වුණයි කියලා ඒ ආසාදනය වුණයි කිව්වම පස්සේ ඒ ගමේ නම හමු වෙන හින්දා ඒ ගමේ එක්කෙනෙක් හමුුණා කියලා නමුත් ඒ පුද්ගලයා සමහල්ලාට ඇවිල්ලම නැහැ ගමටවත් යම් උදාහරණයක් වශයෙන් මීටර් දින කීපයකට ප්‍රථම උපදේශකවරයෙක් කොළඹ ඉඳලා ගිහිල්ලා තියෙනවා මාතලේ ප්‍රදේශයට එතනින් ඔහු ගිහිල්ලා තියෙනවා තාම ඔහු නිමාඩු වෙවිලාවක් නැහැ. නමුත් මේ මාතලේ ප්‍රදේශයෙන් මෙහෙම කෙනෙක් හමුුණායි කියලා කතාවක් ගියා ඊට පස්සේ. නමුත් ඒ ආකාරයෙන් පත්‍යක් තිබෙන්නේ. ඔව්. යුද හමුදාපත්වල දැන් පුවත්පත්වල තියෙනවා කොවිඩ් පොකුර තංගල්ල මොනරාගල සහ රත්නපුරට ගිහින් කියලා. මේකත් එක්ක තමයි අර තිගැස්ම ඇති වෙන්නේ. ඔබතුමා මේ කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදියට මේ සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ? මේ දැන් තංගල්ල කියලා කියවම තංගල්ල කියලා ඔබ දන්නවා විශාල ප්‍රදේශයක්. ඔව්. සමහර අවස්ථාවලදී අපි තංගල්ලම තංගල්ලේක සමහරට ගම්මානයක එක පුද්ගලයෙක් ඉන්න පුළුවන් එසේ තිබෙන පුද්ගලයෙක් සිටිනා නම් ඒ ගම්මානයේ ඉන්න PHI මහත්තයාට මේ බව දැනුම් දීලා තිබෙනවා ඇරෙනවා ඒ ප්‍රදේශයේ ඒ ආකාරයෙන් බලා ගන්න ඇරුණම මුළු තංගල්ල කීම මම හිතන්නේ යම්සේ ඒ තත්ත්වයක් කීමට හැකියාවක් නැහැ ඉතින් මේ වගේනේ විස්තර එළියේ හිටපු උපදේශකවරුන් හිටපු ගම්මාන කීපයක් තිබෙනවා. ඉතින් ඒවා අපි ඉදිරියේදී දැනුම් දෙන්න කටයුතු කරන ඉදිරියේදී අපි අද දවසේ අපි දැනුම් දෙනවා මෙන්න මේ මේ ප්‍රදේශ වලින් කියලා. ඒ අරුණම මම හිතන්නේ අර කලින් කිව්වා වගේ අතුලින් ඉන්න කට්ටියගේ ප්‍රදේශ අරන් මේකට බහුතරයක් කතා කරලා මෙතන අවස්ථාවක් නැහැ. නමුත් යම් සංඛ්‍යාවක් ඉන්නවා පිට පළාත්වල අරුළු නැතුව නෙමෙයි. प्रदेश අතර දිනක් මේ ආකාරයෙන් බෝට්ටුවෙන් ආවා යකේ බෝට්ටු ඔපරේටර්ස් අදින්නෙක් සහ තවත් දෙදෙනෙක් ආවා ඒ හතර දෙනාම නාවික හමුදා විසින් සොයාගන්න ලැබුවා මුහුදු තීරයේද ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුළු වහාම ඉතින් ඒ ආකාරයෙන් නාවික හමුදාව උතුරු මුහුදු තීරය සම්පූර්ණයෙන් තර කළා තිබෙනවා ඊට අමතරව අපි ගුවන් හමුදාවෙත් ගුවන් යාන පිටින් විට රැකී කරනවා විමර්ශනය කරනවා ඊට අමතරව යුද හමුදාව මේ ලෑන්ඩ් කරන්න පුළුවන් කියලා බෝට්ටුවක් ඇවිල්ලා එන්න පුළුවන් සියලුම ස්ථාන අපි රැකවා තිබෙනවා කිසිවදු මේ ආකාරය අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩුවේ විශාල ප්‍රමාණයක් මේ වන විට ඔබ දක්නවා ඇති කොවිඩ් ආසාදය සුවගන්න හින්දා අපි කෙසේ වෙතත් අපි මොහොත් ලංකාවට කාටවත් ගොඩ බහින්න බැරි විදියට හොඳයි युद्धमुदापत्मे उपतुमाट अनेकवारूति मे उदय पांदरम अपट खाले वेन्किरी पिलबंधव अभी दबतुमा मे मसकी व्यक्ति से दिवार नतु मे
කාර්යභාරයට උර දෙනවා විශේෂයෙන්ම කොවිඩ් 19 මර්ධන කිරීම සඳහා වන ජාතික කාර්යසාධක බලකායේ ප්‍රධානියා හැටියට දිනශකින් යමක් එකතු කරන ඕන දැන් අදත් විශේෂ දවසක් මොකද අපි දැන් රණවිරුවන් ගැන කතා කරද්දී රණවිරුවන් කරන මෙහෙ ගැන කතා කරද්දී හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ අනුස්මරණය අද ඒතොර අලිමංකඩ යුද හමුදා කඳුර බියර ගත්තේ කොවිඩ් රස්තවාදීන්ගේ බියර ගන්න පෙරමුණ ගත්තේ ගාමිණී කුලරත්න රණවිරුවා ගැන මතක් කරනවා ඒ වගේම ඔබ කිව්ව දැන් අර සමහර මේ දැන් මොනරාගල තංගල්ල වගේ දැන් ප්‍රදේශ නම් කරනවා සමහර මාධ්‍යවල මොකද දැන් අපි දැන් කියමු කන්ද කාලු වල කවුරු හරි බලන්න ගියා කියලා කට්ටියක් ඒ බලන්න ගිය කට්ටිය අපි ඉන්නවා කියමු තංගල් ප්‍රදේශයේ දැන් මේගොල්ලන් ගැන හොයන්න බලනාම ඔන්න තංගල්ට කොරෝනා කියලා තමයි කට කතාව යන්නේ ඔව් මම එකයි කියා දැන් මිත දැන් අර යුද හමුදාපතිතුමා කිව්ව දැන් සමහරවට මාතලේ ගිහිල්ලත් නැහැ නමුත් ඔහුගේ ගම මාතලේ නිසා ඔහු ඉන්නේ කැම්ප් එකේ නමුත් ඔන්න මාතලේට කොරෝනා කියලා තමයි යන්නේ समाज बरपत्र කියලා සමාජ මාධ්‍ය ඔස්සේ පිටරට ඉඳන් මේක කරන්න මොකද එතකොට තමයි අල්ලගන්න අමාරුයි ඒ නිසා තමයි පිටරට ඉඳලා සමහරවිට පරණ ප්‍රවෘත්ති නැවත නැවතත් සමාජ මාධ්‍ය වල පළ කරනවා ව්‍යාජ බොරු පළ කරන උදාහරණයක් හිතට දල සලහ පිරුම අමාත්‍යවරයා කියා සිටිනවා දකුණු පළාතේ ගුරුවරියකට කොවිඩ් 19 දෙනෙවි ඇති බවට සමාජ මාධ්‍ය වල පළ වෙනවා ඒ වගේ බොරු පළ වෙනවා හැබැයි මේ සමාජ මාධ්‍ය වල කියන තරම් තත්ත්වයේ බරපතල නැහැ කියලා කියනවා ඒ අතරේ මෞබිම් පුවත්පත ගියොත් මෞබිම් පුවත්පත විශේෂඥයි දනිල් ජාසිං මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා කන්දකාඩු නිලධාරීන් සමාජය හා ගනුදෙනු කිරීම ප්‍රශ්නයක් කොරෝනා පොකුර ඇසුරු කර සියලු දෙනා නිරෝධායනට යොමු කරලායි තියෙන්නේ ශිරන් රණසිංහ වාර්තාව ගෙනෙන්නේ මහනුවර KL සුරවීරත් එක්ක මොකද මේ නිලධාරීන් හඳුනාගෙන තියෙන්නේ දැන් මේක ගැටලුවක් නෑ මේක පාලනය කිරීම පිළිබඳව ගැටලුවක් නෑ කියලා වෛද්‍ය ජාසිංහ මහත්මයා සඳහන් කර සිටිනවා කන්දකාඩු කොරෝනා පොකුරේ ලොකු ප්‍රශ්නයක් නැතත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් සමාජය හා ගනුදෙනු කර තිබෙන ප්‍රශ්නක් වී ඇතයි ඔහු සඳහන් කර සිටිනවා දැන් විශේෂයෙන්ම අර තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙච්ච සිද්ධියේදී අරුණ පුවත්පත් සඳහන් කර සිටියා මේ පුද්ගලයා බස් ස්ටෑන්ඩ් එක උඩ තියෙන සලොන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපාගෙනත් තියෙනවා කියලා. ඒ නිසා කොහොමනත් මේ මොහොතේදී අපි සෞඛ්‍ය උපදේශය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ වගේම තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන ආහාර පාන සහ විශේෂයෙන්ම මත්පැන් පානය, දුම් පානය මේවා අවම කරගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද දැන් රඳවියන් සමග ඍජුව සම්බන්ධ වෙන නිලධාරීන් පිරිස ඉන්නවනේ. ඔව්. ඔවුන් සමාජයට ආ මොවුන් ගෙවල් වලට ගියාම ඔවුන් ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද ඔවුන් අර රඳවියන් උපදෙස් දීලා ඉන්නේ. අපි දැක්ක දැන් සුදුවැල් ප්‍රදේශයේ තත්ත්වයක් යම් යම් ආකාරයෙන් ප්‍රශ්න පැනනගුණා. ඒ වගේම දැන් මෙතනද මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියව මේක ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානයක් නෙවෙයි. සමහරවිට ඒකත් වටහාගෙන තියෙනවා. මේක ඇවිල්ලා මධ්‍ය වලට බැවුවන් අධිකරණ දෙන නියෝග කරන උන් පුනරුත්ථාපන යොදනවා. ඉතින් පුනරුත්ථාපන යොදනකොට උන්ට කොවිඩ් පරීක්ෂාවක් කරලා යවනවද නැද්ද කියන කාරණය ගැන මම දැන් මීට වඩා සැලකිලිමත් වෙනවා. මොකද මේ මධ්‍යවයි ලෝලින් මම හිතන්නේ උන් එකට තමයි මධ්‍යවය පානය කරන්නේ. ඒතර බෝ වෙන ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා. එනිසා ඒවා ගැනත් මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශයේ යම් යම් මාර්ග උපදේශ ලබා දෙන්න ඕන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට. අද මෞබිම් පුවත්පත වාර්තා කරන විශේෂ ලිපියක් කන්දකාඩු වලින් කොරෝනා යලි මත උනේ කොහොමද කියලා මෞබිම නව වෙන පිටුවේ මේ ලිපිය එන්නේ මද්ද්‍රව්‍ය වලට බැහැවුවා නිරෝධායනයේ අවසන්ව නිදහස් කළ පසු කන්දකාඩු වෙත යවා තිබෙනවා. මේ ඇසුරින් කන්දකාඩු රදවියන්ට වෛරසය ආසාදෙන විය තේ විශ්වාස කරනවා කියලා වෛද්‍ය ජාසිංහ මහත්මයාගේ ප්‍රකාශය සහ මෙම නව පොකුර හඳුනා ගැනීමත් සමගම දෙදිනක් තුල රට පුරා සිදු කළ පුළුල් මෙහෙයුමකින් පසුව 2000කට ආසන පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙන බවට යුද හමුදාපතිතුමා කරන ප්‍රකාශය ගගන වීරකෝන් තමයි ලිපියේ සඳහන් කරනවා මේ පුද්ගලයන් පිළිබඳව මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව පුරුත්ථාපන ලැබන පුද්ගලයන් පිළිබඳව ලිපියේ සඳහන් වෙනවා මොවුන් විශේෂ ප්‍රතිකාරයන්ට යටත් කර ඇති පුද්ගලයන්. ඔවුන් නැතැම් විට කලහකාරී ලෙසත් අස්වාභාවික ලෙසත් හැසිරෙන නිසා පිළිගත් මීටරයක පරතරයේ තබා ප්‍රතිකාර කිරීම අපහසු කාරණයක්. ඒ නිසා ඔවුන්ව සාමාන්‍ය රෝහලට ඇතුළත් කළහොත් අනිත් රෝගීන්ටත් ඉන් අවදානමක් ඇති විය හැකියි. ඒ හේතුවෙන් තමයි අපි මේ විශේෂ රෝහල සකස් කර තිබෙන්නේ කියලා යුද හමුදාපතිතුමා කරන ප්‍රකාශයත් මෞබිම මේ ලිපියේ සඳහන් කරනවා. ඒ අතරේ අද අරුණ පුවත්පතට ගියොත් අරුණ 12 වෙනි පිටුවට ගියොත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තැපැල් ඡන්දය පැවැත්වෙන ආකාරයේ චාරූප සහිතව අරුණ 12 වෙනි පිටුවේ වාර්තා කරනවා. තැපැල් ඡන්දය ආරම්භ වුණා. හැබැයි අරුණ ප්‍රධාන පුවත හැටියට අද
වාර්තා කර සිටින්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ප්‍රකාශයක් මාධව කුලසූරයයි වවුනියාම සිට වාර්තා කරන්නේ මැතිවරණයේ පැවැත්වීම අසීරු වෙයි සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළොත් කියලා ඔහු දැඩි ස්ථාවරයක සිට කියා සිටිනවා ඒ වගේම අද අනිකුත් ජාතික පත්පත් වලත් වාර්තා කර සිටිනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් මේ කාරණේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි ප්‍රකාශයක් කරලා තිබුණා ඒ තමයි මේ ගැසට් නිවේදන නිකුත් නොකළොත් ඔවුන් මැතිවරණ රාජකාරිවල ඉවත් වෙනවා කියලා ඒක අරුණ පුවත්පතත් අද අතුල් පුටු එක වාර්තා කර තිබුණා චන්ද්‍ර ඇස්වීම නැවැත්වීමට පොහුට්ටුව ගත් තීරණය අගය කරනවා ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂලුණුත් ඉල්ලීමක් කරනවා මේ විදිහට මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් වෙන කියලා නම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා මම හිතන්නේ යම්කිසි උත්තරයක් දෙන්න ඕන මොකද දැන් මේ ගැසට් කරන්න නැති හේතුව මොකක්ද කියන කාරණය මොකද අපි දැක්ක දැන් මීටර එක පරතරය මොකෝ ආඩම් දාන්න මේවා කිව්වට මේක එන්න ඕන නියම ආකාරයෙන් දැන් අර මහ බැංකුව සමාන නිර්දේශක ක්‍රියා දුන්නට ඒ ගැසට් කළ ක්‍රියාත්මක වෙන තත්ත්වයට එන්න ඕන. ඒක තමයි නීති අනුකූල බවට පත් වෙන. මම හිතන්නේ මේක දැන් මේ නිසා යම්කිසි අර්බුදයක් එනවා නම් දැම්ම මම හිතන්නේ සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල් පුරයන් මේකට වහාම පිළිතුරක් ලබා දෙන්න මේ ගැසට් කිරීම සම්බන්ධයෙන්. ඔව් සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊයේ සදහන් කර සිටියා මාධ්‍යයට මේක වෙබ් අඩවිය හරහා එම නැත්නම් ඔවුන් මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් වැඩි ටික මේ සතිය තුළ වෙයි කියන විශ්වාසය ඔහු පළ කරා. කොහොමුණත් මෞබිම මුල් පිටුවට ගියොත් ජනතාවගේ ආරක්ෂාවට මහචන්දේ කල් දාන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ඉල්ලීම අද මෞබිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. හැබැයි දිනමින මුල් පිටුවට ගියොත් දිනමින මුල් පිටුවේදී සරත් ෆොන්සේක මහතා කියනවා මහමැතිවරණේ කල් දැමීම අනවශ්‍ය කරුණක් කියලා. එකම දේශපාලන පක්ෂය තුළ මේ පිළිබඳ මත දෙකක් තිබෙන බව පැහැදිලි. ඇත්තටම කාගේ ආරක්ෂාවද කල් දාන්නේ කියලා කියන්නේ. ඔව්. ඒක තමයි මතුවේ නැතුව. අපිට පුළුවන් මේ කාරණාව පිළිබඳව තවදුරටත් කතා වෙනවා. විරාමයක් ලැබමුද අපි? ඔව්. අපි විරාමයක් ලබමු. ජලිත් අපි උදේ පත්තර සිරස්සල අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ දළදා වහන්සේ වැඳ පුදාගත් බව අද ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කර තිබුණා. ඒ අතරේ මෞබිම් පුවත්පත කියනවා ජනපති මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකි. උසස් පෙළ සිසුවා තනු රැහන් රහිත වෙදනලාව ජනපති අතට කියලා ත්‍රිත්ව විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ සිසුවෙක් අර කෝඩ්ලස් ස්ටෙතස්කෝප් එකක් එහෙම නැත්නම් අර රැහන් රහිත වෙදනලාවක් හදලා ඒක ජනාධිපතිතුමාට පෙන්නුවා. දිරිගැන්වීමක් ලැබුවා. ඒ අතරේ අද මෞබිම පුවත්පතේ 8 වෙනි පිටුවට ගියොත් ජනාධිපතිවරයාට ගලගෙදරදී සහ හරිස්පත්තුවේදී උණුසුම් පිළිගැනීමක්. එෙහිදී ජනාධිපතිවරයා කරන ප්‍රකාශය මෞබිම කියනවා රට පෙරට ගෙන යාමට බාධා කරන 19 අහෝසි කරන්න 3-2 බලයක් ඕනෑ කියලා ජනාධිපතිවරයා එෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ කාරණාව තවදුරටත් තහවුරු වෙනවා. දිනමින 8 වෙනි පිටුවේ මහාචාර්ය ජී.එල්.පී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා කරන ප්‍රකාශයත් එක්කම බත්මන් නිවස්සාවෙන් ජනාධිපතිවරයාගේ දෑත් බැඳ තිබෙනවා කියලා උදාහරණයක් හැටියට ඔහු සඳහන් කරනවා. අධිකරණයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ පොලිස්පතිවරයා ඉවත් කර නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට වත්මන් ව්‍යවස්ථාවෙන් අද නොහැකි වීම හොඳම නිදසුනක්. වත්මන් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ දෑත් බැඳ තිබෙන බවට කියන මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා සඳහන් කරනවා. අද දැන් කොමිෂන් සභාවල වැරදි සිදුනොත් දිනුස ඒක නිවැරදි කරන ක්‍රමයක් නැහැ. ඔව්. අලුතෙන් පත් කරන්නත් බෑ මං කියන ඉවත් කරන්නත් බෑ කියන කාරණා කොමිෂන් සභාව රැසක් තියෙනවා. මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙන්නේ කාදේ වුණාද? මෙයාට පත්ව නිලධාරීන්ට පුළුවන් යම් යම් දේවල් වෙනස් කරන්න. එතකොට ජනතාවගේ ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාට බැහැ ඌට විරුද්ධව යම් යම් පියවර ගන්නත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. අපිට දැන් පුළුවන් දේශපාලන වේදිකාවේ මතුවෙන අදහස් වලට අවධානය යොමු කරන්න. ඡන්දයේ කල් දාන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා. ඇයි ඒ? ඔහු සඳහන් කරනවා මෞබිම 12 වෙනි පිටුවට ගියාම මැතිවරණයේ කල් දමමු කිව්වේ කොරෝනා අවදානම නිසා මිසක් ඡන්දයට බයින් නොවේ කියලා ඔහු සඳහන් කරනවා. අගාධයෙන් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණයි. දෙවන කොරෝනා රැල්ලට වගකීම්ත්තේ ආණ්ඩුවයි කියලා ඔහු චෝදනා කරනවා. මහබැංකු හොරු ටික තමයි පොහොට්ටුවට ජැක් ගහන්නේ කියලා ඔහු චෝදනාවක් එල්ල කරනවා. දැන් ඔය සජිත් ප්‍රේමදාස මහත්මයා මුලින්ම කිව්වේ ඇමරිකාව ආදර්ශයට ගන්න කියලා නේ ශ්‍රී ලංකාව ඇමරිකාවේ තත්ත්වයට එක් ගත්තම ඇමරිකාවට ආදර්ශ ගත්තා ලංකාව දැන් මොකද ලංකාවට වෙන්නේ කියලා පොඩ්ඩක් නේද? ඔව්. ඒ අතරේ මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන අපේක්ෂකයන් දක්වන අදහස් අරුණ පුවත්පත 19 වෙනි පිටුවේ වාර්තා කරනවා. සජිත් හැර ජනපති සීන දකින තවත් අයෙකු සමග ජන බලවේගයේ සිටනවා කියලා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රුචිර අමරසේකර පවසනවා. ජාතික සමගි ජන බලවේගයේ තුල සජිත් අමතරව ජනපති සීන දකින තවත් අයෙකු සිටන බවත් ඔහු මේ වන විටත් විපක්ෂයේ තුල අර්බුදයක් ඇති කරමින් සිටන බවත් මේ අපේක්ෂකයා සඳහන් කරනවා. රුචිර අමරසේකර මහත්මයා සඳහන් කරනවා නෑ මංගල සමරවිර මහත්තයත් මෙතනින් අයින් වුණේ ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපය නිසා කියලා කියන්නේ. ඊළඟට මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක 37 නායක මහත්මයා සඳහන් කරනවා
කොළපාට තහනම් කරන්න කියලා ලියුමක් දීලා තියෙනවා ගුණෙක් උනත් උඹෑ කියන්න එපා කියලා අකිල විරාජ්ට කිව යුතුයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් මැතිවරණ කොමිසමට ලියුමක් දීලා කියනවා අපි කොළපාට පාවිච්චි කිරීම තහනම් කියලා කොළපාට එයාලගලු මට හිතෙන්නේ මේ මිනිහගේ මොලේ අවුලක් වගේ මැතිවරණ කොමසාරිස් කිසිම දේශපාලන පක්ෂයකට පාටක් දීලා නැහැ කියලා තිස්සත් නායක මහත්මයා සඳහන් කරනවා ඊළඟට අනිකුත් දේශපාලන පක්ෂ දිහාවට ගියොත් මතු කරන අදහස් දිහා බැලුවාම එක්සත් ජාතික පක්ෂය කියනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කළුතර දිස්ත්‍රික්කයේ අරුණ දීපාල් සඳහන් කරන කාරණාව මෞබිම කියනවා රනිල්ගේ දැනුම මහා මේරු පර්වතය නම් අනිල්ගේ දැනුම මහා මේරු පර්වතය නම් සජිත්ගේ දැනුම පුංචි කළු ගලකට සමානයි කියලා මහා මේරු පර්වතය සෙලවෙන්නේ ඒක තමයි වැඩේ महिंद राजपक्ष महात्म्या प्रकाश अद अरुणपुवत्पत वार्ता करणो ए अतरे ए पिटुवेम सजित प्रेमदास महात्म्या प्रकाश अरुण वार्ता करणो मे आंडुवट तुणिंदिक तरम मिनिस्सुंगे जीवित वटिन निन्ने जीवित वटिन निन्ने निसा तमयि मे चंदे तियन्नयन्नि पत्र अटवेनिपिटुव अरुणपुवत्पत यूएम तिलकरत्न लबदु वेसिटाई वार्ता कर सिटिन्ने मे जनतावगे आरक्षकगण कथा कर सजित प्रेमदास महात्मयागे चंद मेतिवरण व्यापारे तम नवत्तल नै नेद ओ तवम ए पिलिबंदव तीरणयक् प्रकाशित पत् करला नै ए अतरे रणिल विक्रमसिंह हिटपु अग्रामात्यवरयागे प्रकाशयक् अद अरुणपुवत्पत वार्ता करनवा सतियकिन हमारकिन अवसन कलियुतु तिबु कोरोनाव चंदे निसा अदगेन गिया कियला रटट लबुनु डॉलर मिलियन 230ट मोकद उने ඒකට කොරෝනා හැදුනද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රශ්න කරනවා. කොරෝනා නවත්තන්න පුළුවන් කියලා කියනවද? ඔව්. WHO එක ඉහන් වික්‍රමසිංහ මහත්මයා ගෙනිහින් උපදෙස් ගන්න ඕනේ. ඒ ලෝකෙටම මේ තත්ත්වය ඇති කරන්න පුළුවන්. හොඳයි. සතියකින් කොරෝනා නවත්තන්න පුළුවන්. ඔව්. මේ අතරේ මනු ගණේෂන් හිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කියන්නේ අපිත් එක්ක හිටිය හීල අලියට දැන් පිස්සු කියලා. ඒ පිස්සු හොඳ කරන්න දුරකටනට ඡන්දය දෙන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා ජනතාවගෙන්. ඒ අතරේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියන ප්‍රකාශයක් අරුණපුවත්පත වාර්තා කරනවා යහපාලනී හිටපු අලි කොටි නරි ඔක්කොම දැන් සජිත් ගාව ඉන්නේ. රනිල් සජිත් දෙගොල්ලම එකතු වෙලා පුළුවන් නම් තුනෙන් එකක් අරගෙන පෙන්වන්න කියලා. තුනෙන් එකක් අරගෙන පෙන්වන්න කියලා කියනවා. මේ අතර දෙමළ සන්දානය ගැන හිම සඳහනක් නැහැ. රනිල් සජිත් දෙගොල්ලම එකතු වෙලා තුනෙන් එකක් හදලා පෙන්වන්න කියලා කියන්නේ. ඊට පස්සේ පහුගිය කාලේ සජිත් විපක්ෂ නායකකම හැවා කියලා මේ ප්‍රකාශය කරන්නේ නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා. ඔහු කියනවා මෙතෙක් කල් ටොෆි චොක්ලට් දීලා ජනතාව රැට්ටුවා මිසක් සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා නැහැ කියලා. පහුගිය කෙටි කාලය තුල සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක විදියට කටයුතු කරපු ආකාරය ඉතාම මේ හාස්‍යජනකයි කියලා කියනවා. පහුගිය කාලේ සජිත් විපක්ෂ නායකකම හැව කියන ප්‍රකාශයෙන් ඔහු සඳහන් කරනවා. හැබැයි කිසිම පක්ෂයක නිල වර්ණයක් ගැන මැතිවරණ නීතියේ සටහන් නැහැ කියලා හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහත්මයා කරන ප්‍රකාශයත් අපි උපුටා දක්වන්න කැමති. ඒ අරුණපුවත්පතෙන් වාර්තා කර සිටින්නේ ඊළඟට අද තවදුරටත් අපි මේ ප්‍රකාශයන් දිහා බැලුවාම මෞබිම් පුවත්පත වාර්තා කරනවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. අපි පිට රටින් ණයට ගත්ත සල්ලි යෙදෙව්වේ රටේ සංවර්ධනයට. ඒක ඔබේ ඇස්පනා අපිට පේන්න තියෙනවා. 107ක තිබු ආර්ථික වර්ධන වේගය ඊනියා යහපාලන ආණ්ඩුව 1.9ට අඩු කළා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සිහිපත් කර දෙනවා. අකර්මණ්‍ය කර තිබු රාජ්‍ය අංශය යලි ශක්තිමත් කළා. අපි ජනතාවට ඡන්දය දිය යුත්තේ රට හදන්න පුළුවන් පිරිසකට. ඒ කවුද කියලා ජනතාවට තීරණය කරන්න පුළුවන් කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියද්දි මැතිවරණේ කල් දමනවාදයි නැද්ද ඉක්මනට කියන්න කියලා ඒ පිළිබඳ තීරණයක් ගැනීම කඩිනමින් අවශ්‍යයි කියලා මෞබිම පුවත්පත මේ වාර්තා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රකාශය. කොරෝනා දෙවෙනි රැල්ල ගැන ආණ්ඩුව නිබැරදි ප්‍රකාශයක් කළ යුතුයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. දෙවෙනි රැල්ලෙන් රට රැක ගැනීම ආණ්ඩුවේ වගකීමයි කියලා මහමැතිවරණයේ කල් දමනවාදයි කඩිනමින් තීරණ ගැනීමට අවශ්‍යයි කියන සිරස්සලේ යටතේ සදාහන් කරන සිටිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ප්‍රසාද් ඊළඟට අපි රවුෆ් හකිම් මහත්මයා කරන ප්‍රකාශයක් උපුටා දක්වනවා. ඒ තමයි දේශපාලන උත්පරවැට්ටිකාරයේ කුණාට රනිල්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ කියලා ඔහු සඳහන් කරනවා. රවුෆ් හකිම් හිටපු අමාත්‍යවරයා පොදු ජන පෙරමුණ මේ ඡන්දයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව කීම විහිළුවක් බවයි ඔහු සඳහන් කර සිටින්නේ. මෙදි එකට එක කැබිනට් මණ්ඩලයේ ඉන්නකොටම මේ හකිම් මහත්මයා ඔහොම කිව්වේ නැහැ. ඔව්. හොඳයි. අපි ඒත් එක්කම පුළුවන් අපිට අවධානය යොමු කරන්න දේශපාලන වේදිකාවේ පරිබාහිර යම් කාරණා පිළිබඳව. අපි දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත සිහිපත් කරන කාරණයක් මහින්ද අලුත්ගෙදිරිගේ වාර්තාවක් අනුව ETI ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල්
ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි කියලා වාර්තා කර සිටිනවා. මේක ටිකක් සංවේදී කාරණාවක්. ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා 2011 අවුරුද්දෙන් ඉඳලම අක්‍රමිකතා තිබුණා කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ආයතන යථාතත්ත්වයටපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි දෙවැනිදා ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම ආයතනයේ මෙහෙයුම් සීමා කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම වගේම අධීක්ෂණ කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත්තා කියලා මහ බැංකුව කියනවා. එතකොට එහෙමනම් ඒවයි මොකද කළේ? මේක වහනකම් බලන් හිටියද? හරියට නිකන් බුලත් විට කඩයක් වහනවා වගේ හවස කියද්දි මේක වහනවා කියලා. එහෙම නැත්නම් අත්හිටුවනවා කියලා වහනවනේ. අත්හිටුවනවා කියලා කිව්වන් පස්සේ මේකේ වැඩ කරන මිනිසුන්ට මොකද වෙන්නේ? තැන්පත් කරුවන්ට මොකද වෙන්නේ? ස්ටේක් මේ ෂෙයාර් හෝල්ඩර්ස් ලා එහෙම නැත්නම් කොටස් කරුවන් ඉන්නවා. ඔවුන්ට මොකද වෙන්නේ? මේම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමුණත් 75%ක් පමණ තැන්පත් කරුවන්ට තමන්ගේ තැන්පත් මුදලින් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඉතිරි 25%ක තැන්පත් කරුවන්ට තම මූලික තැන්පත් මුදලෙන් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 6ක් ලබා ගැනීමට පුළුවන් බව සඳහන් කර තිබෙනවා. අපි දන්න විදිහට නම් මුදල් අමාත්‍යතුමා විදිහට අග්‍රාමාත්‍යතුමාත් එවැගේම ජනාධිපතිතුමාත් හිටියේ මේක වහන්න එපා කියන තැන. විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමාගේ ආර්ථික උපදේශක විරිත අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා මේ පිළිබඳව වාර්තාවක් ඒ කියන්නේ අර මේක යථාර්ථත්වයටපත් කරන්න කොහොමද ද ෆිනෑන්ස් ආයතනයේම යථාර්ථත්වයටපත් කරන්න කියලා යෝජනාවලියකුත් හදලා දුන්නා. හොඳයි. සෙලම් බැංකුව කඩාවැටෙන ගිය අවස්ථාවේදී ඒවකට මුදල් නැමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මැදිහත් වෙලා මේක රජයට අරගෙන ඉපස්සෙ විසඳුවා. ඒ අත්දැකීමක් තියෙනවා. ඔව්. මොකද දැන් ඒ විශේෂයෙන්ම කබ්‍රාල් මහත්මයාගේ කාලෙදී කමිටුවක්පත් කළා මේ විදිහට අර හතුපෙ පෙන්න වගේ බිහි වෙච්ච මුල් ආයතන හරියට ඒකාබද්ධ කරන්න වැඩ පිළිවෙලක් කරගෙන ආවා. ඒක උනා නම් සමහරට මේ තත්ත්වය ඇති නොවෙන්න තිබුණා. ඒ අතරේ අද අරුණ පුවත්පත් අර කලින් සඳහන් කරපු කලින් ඔබ දැක්කේ වාර්තාව මහජන බැංකුවෙන් ගන්නයි මහ බැංකුව දැනුම් දෙයි. ඒ ද ෆිනෑන්ස් එකේ සල්ලි වන්දි මුදල් මහ බැංකුවෙන් ගන්න කියලා දැනුම් දෙනවා. මොකද තවමත් තන්පත් කරුව ඇවිල්ලා මේවා අරගෙන නැහැ කියලා ඊ වාර්තා වෙන්නේ නිසා මහජන බැංකුවෙන් මේ සල්ලි ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට අපි පාතාලයට අත ගහන්න වෙනවා. ගයියයි රන් කෑල්ලයි මුල්ලේරියාවේදී අල්ලයි කියලා චාමර අමරසූරිය වාර්තා කර සිටින්නේ. මේ දැනට බන්ධනාගාරගතව විදේශගතව සිටින ප්‍රබල සැකකරුවෙක් වන අංගොඩ ලොක්කගේ සමීපතම යන දෙන්නෙක් තමයි ගයියා සහ රන් කෑල්ල කියලා කියන්නේ. මේ ගයියා කියන පුද්ගලයා විශේෂයෙන්ම අර මීට මාස කිහිපයකට කලින් මතකයි අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකු ඝාතනය කළා. ඒ සිද්ධියට සැක පුද්ගලයා වන්නෙත් සැකකරුව වන්නෙත් මොහු. ඒ අතරේ අද මෞබිම් පුවත්පත බටහිර අතිරේකේ පළ කරනවා සමාජ ශාලාවලට මත්ලෝලීන්ට විකුණන්න කෝටියක මත්කුඩු ගෙනාපු එහෙම නැත්නම් මත්පෙති ගොනින් ගෙනාපු ඒවා අත්අඩංගුවටගෙන තිබෙනවා. ජාවාරම්කරුයි ගෝලයෝ 21 තෙක් රිමාන්ඩ් කෝටියක මත්පෙති ගොනින් ගෙනා ජාවාරම්කරුයි ගෝලයෝ 21 වෙනිදා තෙක් රිමාන්ඩ් කර තිබෙන බව මීගමුවේ නිමන්ති ප්‍රනාන්දු සහ බර්ටී වීරසිංහ වාර්තා කර සිටිනවා. ඒ වගේම පැය 24ක් ඇතුළත බස්නාහිරින් අපරාධකරුවන් 59ක් ඇඟිලි සලකුණු ඔස්සේ අත්අඩංගුවටගෙන තිබෙන බව වාර්තා කර සිටින එම්.සී. පෙරේරා පැය 24ක් ඇතුළත අපරාධකරුවන් 59ක් කත්අඩංගුවටගෙන තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහත්මයාගේ උපදෙස් මත. දැන් පොලිසිය එහෙම වැඩ කරගෙන යද්දී පොලිසිය මෙහෙම වැඩත් කරලා තියෙනවා කියලා වාර්තා කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි අම්පාරේ පොලිස් ලොකේ අත්අඩංගුවටගෙන තිබෙනවා. CCD රඳවාගෙන ප්‍රශ්න කරයි චාමර අමරසූරි වාර්තාගෙන ඉන්නේ. සහරාන් ගැන සයින්ද මරුදු ගැන තොරතුරු යට ගහුවා කියන චෝදනාව තමයි මොහුට තිබෙන්නේ. මේ නිලධාරියා සහරාන්ගේ ප්‍රහාරය සිද්ධ වෙනකොට අම්පාරේ පොලිසිය රතවාහන අංශයේ තමයි වැඩ කරලා තියෙන්නේ. සැකයක් පළ වෙනවා මේ සහරාන්ගේ බිරිඳ සහ ඥාතීන් පියා ඇතුළු ඥාතීන් ගැන තොරතුරු දැනගෙන හින්දලා ඒවා හැංගුවද කියලා. මොකද අවස්ථා දෙකක් තිබුණා. එකක් තමයි මේ සහරාන් මීට කලින් අර කල්ලි දෙකක් අතර ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවෙදි සහරාන් ගැන තොරතුරු වාර්තා වෙලා ඒවට ක්‍රියාත්මකුත් නැහැ. ඉන්පසු අපි දැක්කම මෝටර් යතුරුපැදිය අත්අඩංගුවල පුපුරන ද්‍රව්‍ය දාලා. ඒක ගැනත් වාර්තා වුණත් ඒ ගැනත් සොයා බැලුවේ නැමේ මේ කියන කාර්ය සම්බන්ධයෙන් ඇයි සොයා බැලුවේ නැත්තේ? මේ පොලිස් නිලධාරියා දේශපාලන බලපෑමක් තිබුණද කියන කාරණයක් මම හිතන්නේ මේ පාස්තු විදා පිළිබඳ ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසමේදී අවධානය යොමු වෙලා තියෙනවා. අපි විරාමයකට යන්න කලින් ඉතාමත් වැදගත් තවත් කාරණා කීපයක් ගැන අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි දිනමිණි පුවත්පත කියනවා රනිල් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ සභාපති කියනවා ඒ අනුව දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්න මුල් වූ ජාතික විධායක සභාව අනීතික ආයතනයක් කියලා. නීතියට අයිති නැති නීතියේ කොයි නීතියකින්ද මේක හැදුවේ කියලා හිතාගන්න බෑ. කෝල්බ්‍රුක් නීතියෙන්ද? කෝල්බ්‍රුක් කාලෙ තිබිච්ච එකද මේ ගේන්නේ? කොමිසමේ සභාපති විශ්‍රාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහත්මයා සඳහන් කරනවා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයේ සහ ජාතික විධායක සභාව නැමැති ආයතනය
සහ ඒක යටතේ ඒකේ අනුමැතිය ඇතිව දූෂණ විරෝධී කමිටුව කියලා ආයතනයක් පිහිටුවලා තියෙනවා. හැබැයි මේ ආයතන කොහොමද පිහිටුවේ මොන නීතියෙන්ද කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා සඳහන් කරනවා. මොකද මේ 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 ආයතනවල සමහර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ ඉන්නවා. ඊළඟට විපක්ෂයේ නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා හිටියා. එතකොට මේව කොහොමද හදුවේ? දැන් සාමාන්‍යයෙන් දැන් ඒ වගේ නීතිමය ආයතනයකට ඔබට මට රටේ ඕනෑම පුරවැසියෝ කියලා පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ එක තැනකින් තමයි මේ විමර්ශන සිදුවන්නේ. ඉතින් එහෙම දෙයක් වෙන්න බෑනේ. ඒක තමයි හේතුව. අනිත් එක පොලිස් නිල නිවාස ආඥා පනතේ තියෙන මගන්ති වලින් තමයි මේ මේක පිටවල තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් නඩු කෝපයක් CID එක. මේ දූෂණ විරෝධී කමිටුව පිළිබඳව ප්‍රසාද් සඳහන් කරන කිසිම නීතියක, ඒ කියන්නේ මේක කැබිනට් එකට දාලා නැහැ. මොන නීතියක්ද CID එක තරම්වත් මම හිතන්නේ කාරණා නෝ කරලා නැහැ. ඔව් ඊයේ මේ කොමිස මහමුවේදී වෙච්ච තවත් අනාවරණයක් අද අරුණපුවත් පතත් වාර්තා කර සිටියා. ඒ තමයි මේ මේ කොමිස මහමුවේ ඊයේ සාක්ෂි දෙන්නේ දිවිනගුම සභාපති දිවිනගුම වැඩ කරපු කිත්සිරි රණවක කියන මහත්මයා. ඔහු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඔහු කියනවා මේ බැසිල් රාජපක්ෂ මහත්මයාව මේ කටයුත්තට සම්බන්ධයි කියලා. බැසිල් රාජ්‍ය දේපළ අවභාවිත කළ බවට ප්‍රකාශ කරන්නයි මට බලපෑම් කළා කියලා. ඒ බලපෑම තමන්ට දැඩිව සිද්ධ වුණා කියලා ඊයේ කොමිස මහමුවේ ප්‍රකාශ වෙනවා. කොමුණත් අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් අතරේ විරාමයකුත් ලබන්න. දෙකෙන් එකක් තීරණය කරන්න වෙනවා. මොකද ප්‍රවෘත්ති දෙකක් තියෙනවා, දෙකෙන් එකක් තෝරගන්නම්. වාසනා කතරගම පෙරහැරට මුදාහැරෙයි කියලා අරුණ වාර්තා කරන විශේෂංග ලිපියක්. අවුරුදු 45ක් පුරා දෙවියන් වැඩමවන්නේ වාසනා. වාසනා ඇතින්න කතරගම පෙරහැරේ දැන් විදි සංචාරය කරන්න ලෑස්සි. මේක සංස්කෘතියත් එක්ක බැඳිච්ච කාරණාවක්. ඇත්තු ගස් වඳින එක හොඳද නැද්ද කියන එක එක පැත්තකින් තර්ක කරන අතර මේක අපේ සංස්කෘතිය හා බැඳිච්ච කාරණාවක්. ඇත ඉදිරිපිට කිරිමුට්ටියක් උතුරුවාලීමෙන් පසුව බැඳ තිබූ යදම් ගලවා ඇත නහවා කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දුන් අතර එම අවස්ථාවට පැමිණි සැමට අලිවාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබෙන සැවම කැවුම් කිරිබත් කා ඇත්ගව්වාට මුදල් තෑගිද ලබා දුන්හ. මේ කටයුතු සිද්ධ වෙන්නේ කතරගම කිරිවෙහ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කුබවක දම්බින්ද නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානතෙන්. උන්වහන්සේ ඇතා ලිහන අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ජායනා කළා කියලත් වාර්තා වෙනවා. දිනුත් ඔතින්ද ඔය ආසනා ඇත්තලා දැන් අපිට එක්ක දැන් පහුගිය කාලේ ඉඳලා අලියතුන් ගෙනාවන උසාවි වලට හාමුදුරුවෝ ගෙනාවා. ඒකේ එක් අවස්ථාවක් තමයි මේ කතරගම දේවාලේ වාසනා ඇත්තත් පටව ගෙනාව CID එකට. ඒ ගැනත් මම හිතන මතක් කරන්න ඕනේ මේ මේ ඇත්තා ගැන ඒ ඉතිහාසයේ එහෙම දේකුත් වෙලා තියෙනවා. ඔව්. මම බැලුවේ ඇත්තා ඉන්නවද කියලා කාටුන් වල නෑ. කාටුන් වල වෙන දේවල් තියෙනවා. අපි කාටුන් බලමු. අද මෞබිමට කාටුන් නන්දන එම් ඩී වීරරත්න මහත්මයාගේ උපන්දින සුභ උපන්දිනයක් ඔබට. අරුණ පුවත්පතෙන් අපි කාටුන් පටන් ගන්නවා. හසන්ත විජයනායක කියන විදියට චෙස් ගේම් එකක් තියෙන්නේ. ඒ තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමයි කොරෝනායි එක්ක දැනටනම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා දිනන පාටක් පේන්න තියෙන්නේ. මෙන්න කොරෝනා දෙවෙනි රැල්ලක් ගැන කතා වෙනවානේ. අරුණ පුවත්පතට සුමතිපාල ජෝතිපාලගේ සෙල්ලන්ද කොල්ලෝ සජිත් කියනවා කොරෝනා දෙවෙනි රැල්ලක් ආවොත් රජයේ වාකිය යුතුයි කියලා. මෙන්න සගයා කියනවා වැඩේ මුලින්ම ගොඩදා ගන්න තිබුණා උන්නහේ කියපු බෙහෙත දුන්නා නම්. එතකොට ඉතින් ලෙඩා මලත් බඩ සුද්ධයි. අද දිනමිණි පුවත්පතට දර්ශන දින කාටුනේදී මෙන්න ලනුවේ යන්න වෙනවා. බොහොම අමාරු ගමනක්, හසීරු ගමනක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ඡන්දෙයි කොරෝනායි දෙක එකට බැලන්ස් කරගෙන කඹේ උඩ ගමනක් තියෙන්නේ. මෙන්න මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට තවත් අභියෝගයක්. මැකෝට යකා වැහිලා ඉන්නේ මෞබිම් පුවත්පතේ එම් ඩී වීරරත්න අඳින කාටුනිය. ඔහු යනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්න තැනටද කොහෙද? සෞඛ්‍ය නිර්දේශ ගැසට් පත්‍රය අද නොවේ හෙට කියලා බෝඩ් එකේ ගහලා තියෙනවා, දොරේ ගහලා තියෙනවා. මෙන්න ඒක දිහා කේන්තියෙන් බලන් ඉන්නවා මැකෝ. දවසේ 14 විදුර අබේනායක ගොට්ටන්නේත් ওই කාරණාවටම තමයි. කන්ද කාඩු පොකුරෙන් විය සතුට නිමා ඡන්ද බිහිතියත් බැටකන අයට තමා. නිින්ද නැතිව වෙහෙසෙයි අද මැකොසතුමා මන්ද ගැසට්ටුව මේ වන තුරුම පවා. කාටත් තියෙන ප්‍රශ්නේ තමයි මන්ද ගැසට්ටුව තාමත් මේ වන තුරුම පමා. මන්ද ගැසට්ටුව මේ වන තුරුම පමා.
අපි සූදානම්වද සමුගන්න හෙට දවසෙත් නැවත මුණ ගැහෙමු ඔබ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම රකීවි කියන විශ්වාසය තිනු ඔබට නිරුපද්‍රිත සෞඛ්‍ය සම්පන්න දවසක් ආයුබෝවන්.